හදරින් පිළිගන්නවා මගේ ඉස්සෙල්ලම මේ YouTube channel එකට. ඉතින් මම අද කතා කරන්න යන්නේ මේ router වල ඇත්තටම signal අඩු වෙන්නේ මොකද්ද මේ හේතුව කියලා මම අද කතා කරන්න යන්නේ. ඔයාලට ඒක තව වැඩි කරගන්න ක්‍රමයක් ගැන මම අද කතා කරනවා. ඇත්තටම මේ router වල වැඩිපුරම signal අඩු වීමේ ප්‍රවණතාවය තියෙන්නේ dialogue ලගේ router වලට. ඇත්තටම කියනවා නම් දැන් මේ දවස්වල dialogue ලගේ router වල හිඟයකුත් පවතිනවා සහ ඒ router වල signal අඩු වීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. ඉතින් දැන් මම අද කතා කරන්න යන්නේ මොකද මේ signal අඩු වීමේ ගැටලුව ගැන කතා කරන්න යන්නේ සහ ඒක වැඩි කරගැනීමේ ක්‍රමය කතා කරන්න යන්නේ signal වලට දැන් signal කණු 3ක් 4ක් පෙන්වන්න ඇති ඒක මම වැඩි කරගැනීමේ ක්‍රමයක් ගැන කතා කරන්න යන්නේ අද. ඉතින් මම අද වීඩියෝ එකට යන කලින් ඔයාලට එක දෙයක් කියනවා ඔයාලා තාම subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරන්න. තව bell icon එක click කරොත් ඔයාලට මම හැමදාම දාන වීඩියෝ ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන්. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමතිලා like කරන්න, comment දාන්න, තව FB page එකේ like කරන්න. තව මේ වගේ වීඩියෝ ගැන නොදන්නේ නැති යාළුවෝ හැම ඉන්නවනේ ඒ කට්ටියන්ටත් මේ වීඩියෝ share කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් දැන් ඔයාලා දන්නෝ පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. දැන් මේ දවස්වල කොරෝනා වසංගතය සමග ඔය කට්ටිය Zoom තාක්ෂණය පාවිච්චි කිරීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. මේකට හේතුව ඉතින් අපිට ඉගෙන ගන්න ඕනේ ඔන්ලයින් යටතේ ඉගෙන ගන්න වෙන්නේ දැන් මේ දවස්වල. ඒක නිසා දැන් ඔයාලා දන්නදි කොරෝනා වසංගතය පටන් ගන්න දවස්වලම ඉස්කෝල වහගෙන ගියා. ඒව ලොක්ඩවුන් කරා, ඔක්කොම ලොක්ඩවුන් කරනකොට අපිටත් දැන් ඉගෙන ගන්න විදියක් නැහැ. එහෙම එහෙම ඔය පොඩි ළමයින්ට ඉගෙන ගන්න විදියක් නැහැ. ඒ උසස් පෙළ කරන අයට ඒ ඉගෙන ගන්න විදියක් නැහැ. ඉතින් ඕකට ක්‍රමයක් විදියට තමයි මේ ඔන්ලයින් තාක්ෂණය හරහා ඉගැන්වීම පටන් ගත්තේ. මේකත් සමගම අපේ ළමයි ලොකු අය ඒ කට්ටිය වැඩිහිටි අය ඔය ටීචර්ලා මිස්ලා සර්ලා හැමෝම ඔවා මේ රවුටර්ස් ඔය ඩේට කාඩ් වලදී ගැනීමේ ප්‍රවණතාවයක් ආවා. තව ඒකත් සමගම ඉන්ටර්නෙට් පාවිච්චි කිරීමේ ප්‍රවණතාවයත් වැඩි වෙලා ගියා. ඇත්තටම කියනවා නම් දැන් රවුටර් වල සිග්නල් අඩු වෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නය නිසා. දැන් හැමෝම එකම වෙලාවකදී පන්ති 400ක් 500ක් මුළු ලංකාවෙම ඊටත් වැඩි වෙන්න පුළුවන් ලක්ෂයක් දෙයක් ඉන්න ටීචර්ලා මිස්ලා ඒ මිස්ලා දවසකට පන්ති ඕනනම් ලංකාවෙන් 50,000ක් 60,000ක් 70,000ක් විතර කිට්ටු වෙන එක වෙලාවෙන් තියෙන කරනවා ඇති. ඒක නිසා තමයි ඔය සිග්නල් අඩු වීමේ ප්‍රවණතාවයක් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔය කොරෝනා වසංගතය එන්න කලින් අපි හොඳට පාවිච්චි කරන් ආපු රවුටර් එක සිග්නල් එකපාරටම අඩු වෙන හේතුව ඔය තමයි. ඕක තමයි අපි ඉතින් ඔයාලා මේක නැති කරගන්න නම් කරන්න ඕනේ ඔයාලා ඔයාලගේ ඇති පෝස්ට්පේඩ් රවුටර් එක. ඔයාලට මේක ප්‍රීපේඩ් රවුටර් වලට සිග්නල් වැඩි කරගන්න බැහැ පොඩ්ඩක්. මොකද ප්‍රීපේඩ් රවුටර් කලින් බිල් ගෙවන ඒවට එහෙම බැහැ. ඒ වුණාට ඔයාලට පෝස්ට්පේඩ් රවුටර් වලට මේක ඉතාම ලේසියෙන්ම කරගන්න පුළුවන්. පෝස්ට්පේඩ් රවුටර් එකේ ඔයාලා බිල් ගෙවන රවුටර් එක ඇත්තටම කිව්වා. ඉතින් ඒක ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ හොට්ලයින් ඇමතුම් ගන්න, ඔයාලගේ පාරිභෝගික සේවා එකට එහෙම කතා කරන්න ඕනේ. ඔයාලා කන්සියුමර් සර්විස් එකට කතා කරලා ඔයාලා කියන්න ඕනේ ඔයාලගේ ප්‍රශ්නේ මොකද්ද කියලා. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මට සිග්නල් අඩු වීම ප්‍රවණතාවයක් තියෙනවා. සිග්නල් අඩු වෙලා ඔයාලගේ දැන් ඉගෙන ගන්න කවුරු හරි එහෙම ඉන්නව නම් ඔයාලට ඒ කෙනාට හරියට ඉගෙන ගන්න බෑ. ඔයාලා කතා කරන දේ ගැඩි ගැඩි ඇහෙනවා. ඒ විදිහට ඔයාලා ප්‍රශ්න එක දිගට කියන්න ඕනේ. එතකොට යාලා ක්ෂණිකව තීරණයක් අරගෙන ටක් ගාලා ඔයාලේ ගාවටම ඔයාලට සිග්නල් කුණුලක් අරන් එනවා. ඔයාලා අර නිකන් අර ඩයලොග් ටීවී එකට හයි කරන ඇන්ටනාවක් වගේ එකක් අරන් එනවා. ඒ ඇන්ටනාව ගෙනල්ලා ඔයාලට දෙනවා. ඒක ඔයාලා හයි කරන්න ඕනේ. එයාලා හයි කරලා ඒක මේ ඒ දිශාවට හයි කරලා සිග්නල් ලැබෙන පැත්ත අනුව හයි කරලා එයාලා යනවා. ඒ හයි කරලා ඔයාලා ඒ කට්ටියම රවුටර් එකට සම්බන්ධ කරලා දෙනවා. ඒක ඒ කට්ටිය කනෙක්ට් කරලා දෙනවා. ඒක මේ සිග්නල් ලැබෙන විදියට එහෙම කනෙක්ට් කරලා දීලා යන්නේ. ඔයාලට මේක ප්‍රීපේඩ් රවුටර් වලට බෑ. ඒක කලින් බිල් කියන නිසා ඔයාලට ඒ ගෙනාවත් ඔයාලට පෝස්ට්පේඩ් තුයි ප්‍රීපේඩ් තුයි තිබ්බත් ඔයාලට ඒක සෙට් කරගන්න බෑ. මොකද ඒක ඒ කට්ටිය කනෙක්ට් කරලා යන්නේ. අපි ඉතින් කනෙක්ට් කරගන්න ඕනේ ඕවා. ඒක නිසා ඔයාලගේ සිග්නල් ටිකක් වැඩි වීමේ ප්‍රවණතාවයක් ඒවි. එතකොට ඔයාලා දැන්
ඒ කට්ටියන්ගේ මේ සිග්නල් අඩුවීමේ ප්‍රවණතාවයට මූලික හේතුව වෙලා තියෙන්නේ ඒ කට්ටියන්ගේ කුළුණු වල කැපැසිටි එක වැඩි වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා ඒ කට්ටිය තාම කුළුණු අප්ග්‍රේඩ් කරනවා. ඒ අප්ග්‍රේඩ් කරනකොට අපිට අර මං කිව්වා වගේ පෝස්ට්පේඩ් රවුටර් වලට ඔයාලා ඒ විදිහට ඇන්ටනාවක් ගෙනත් තිබුවාම ඒ ඇන්ටනාවේ එන සිග්නල් එක තෙගුණ දෙගුණ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩබල් වෙන්න පුළුවන්. එතකොට අර MBBS 4 ටිප් එක අර ඇන්ටනාව දාපු ගමන් 9ට විතර එනවා. ඊට පස්සේ 9න් පස්සේ අර පුළුණු අප්ග්‍රේඩ් කරපු ගමන් අරක 16ට විතර යන්න පුළුවන් MBBS. එතකොට ඔයාලට ඉතාමත් හොඳ අන්තර්ජාලය ලබා ගන්න පුළුවන්. ඒකෙන් ඇත්තම කියන්නේ ඔයාලට ඒක ලබා ගන්න පුළුවන් ඉතාමත් නොමිලේම. ඔයාලා අර ප්‍රශ්නේ අර විදියට කිව්වම ඒ ශනිකව ඒ විදියට ඔයාලට එනවා ගෙදරටම ගෙනත් දෙනවා. ඒ ප්‍රශ්නේ ඒ විදියට කිව්වම එහෙම තමයි. ඊට පස්සේ ගෙනත් කිව්වම ඔයාලා ඒක හරි විදියට භාවිතා කරන්න ඕනේ. ඔයාලට එතකොට ඒ කට්ටියන්ට කිසිම මුදලක් අය නොකරන්න ඕනේ. ඒ අය කරන්න නැහැ ඒ කට්ටියන්ගෙන්. ඒ නොමිලේ ඒ කට්ටිය ඒ සේවාව ලබා දෙනවා. ඒක නිසා ඔයාලට ඒ විදියට ලබා ගන්නත් පුළුවන්. දැන් මේ ඩයලොග් ලගේ අමතරව ඔයාලට SLT මොබිටෙල් ඔය විදියට රවුටර් ගොඩක් තියෙනවා. ඒ රවුටර් වල මේ විදියටම මේ වෙලා ඇති. මං කිව්වේ අද කතා කරන්නේ ඩයලොග් රවුටර් වල අඩු වුණාම කොහොමද ඔයාලා ඒක වැඩි කරගන්න ක්‍රමේ ගැන මම අද කතා කරේ. ඒ විදියට ඔයාලට එහෙම වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ දැන් ඔයාලා SLT රවුටර් එකක් එහෙම පාවිච්චි කරනවා නම් SLT ෆයිබර් රවුටර් එකක් ගත්තනම් ඔයාලට ඉතාමත් ලේසියෙන්ම ඒකේ සිග්නල් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම අද කතා කරේ කොහොමද ඩයලොග් රවුටර් එකක් ගැන කතා කරන්න කියලා. ඉතින් මම ඔයාලට එදා අන්බොක්ස් කරපු ප්‍රීපේඩ් රවුටර් එකේ මෙන්න මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන් රවුටර් එක. මේකේ සිග්නල් කණු තුනක් විතර තමයි බලා ගන්න පුළුවන් මට. ඔයාලට පේනවත් දන්නේ නැහැ මෙතෙන්ට. මේකේ සිග්නල් කණු පහක් විතර පත් වෙන්න ඕනේ. එහෙම කැපැසිටි එක අඩු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ මේ පුළුණු වල සාමාන්‍ය ගානට තියෙනවා නම් යූසර්ස්ලා අන්තර්ජාලය පාවිච්චි කරනවා නම් එතකොට අර සිග්නල් එක පොඩ්ඩක් මේක දැන් තුන තියෙන එක පහ විතර වෙනවා. ඒ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේක කොහොමද තත්ත්වය කියලා. ඇත්තටම කියනවා නම් දැනුත් මේ ඔයාලට මම ඉදාස් කිව්වා මේක අන්බොක්ස් කරනකොට සහ ඒක රිවිව් එකක් කරනකොට මේක පොඩ්ඩක් සිග්නල් අඩු වෙන්න පුළුවන්. ඔයාලට මේකේ ප්‍රීපේඩ් රවුටර් එකක් ඔයාලට පෝස්ට්පේඩ් රවුටර් එකක් තියෙනවා නම් ඒ විදිහට ඔයාලට ගන්න පුළුවන්. හොඳ අර විදිහට ඇන්ටනාවල් ලබා ගන්න පුළුවන්. ඔයාලගේ ප්‍රශ්න ඒ විදිහට කතා කරලා ඒ කට්ටියත් එක්ක. ඉතින් මම අද කියලා දුන්නා කොහොමද ඩයලොග් ලගේ සංඥා ඒ සිග්නල් අඩු වුණාම කොහොමද අපි වැඩි කරගන්න ක්‍රමය ගැන කතා කරේ. ඉතින් ඔයාලට ඒ විදිහට හොට්ලයින් නවතලා ඔයාලගේ තියෙන ප්‍රශ්න එක දිගට කියන්න ඕනේ. එතකොට ඔයාලට ඒ කට්ටිය අර නිකන් ඉන්නෙත් නැහැ. ඒ කට්ටිය ටක් ගාලා පැය 24ක් ඇතුළත ඔයාලට ඇන්ටනාව අර විදියට ගෙදරටම ගෙනත් දීලා ඒ කට්ටිය හයි කරලා ඔයාලගේ රවුටරේටම කනෙක්ට් කරලා දීලා ඒ කට්ටිය කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඉතින් ඔයාලට ඒ විදියට ලබා ගන්න පුළුවන් ඒ සේවාව නොමිලේම. ඉතින් මම අද කතා කරේ කොහොමද ඒ සේවාව ලබා ගන්න විදිය. ඒක ඔයාලගේ ඒක ගැටලුව විසඳන විදිය තමයි මම අද කතා කරේ. එහෙනම් ඔයාලා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහාදී සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. ඉතින් මගේ අද වීඩියෝ එක මේ විදියට අවසන් වෙනවා. ඔයාලා ඉතින් තව මේවා ගැන නොදන්න යාළුවෝ ඉන්නවනම් ඒ කට්ටියන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තව මගේ වීඩියෝ එක කැමතිලා ලයික් කරන්න. ඒ කට්ටියන්ටත් මගේ YouTube page එකත් එක්ක එකතු වෙන්න කියන්න. එහෙනම් ඔයාලා සුබ දවසක්. බොහොම ස්තුතියි. Thank you.